ඉතින් මේ උජි වගාවක් පෙන්වන්න තමයි අද වීඩියෝ එකෙන් මට එන්න හිතුනේ. මොකද ඔයගොල්ලෝ දන්නවා අපේ නාලිකාවේ ගොඩක් වගාවල් පෙන්නනවා. වගාවල් පෙන්නනවා වගේම වගාවල් කරන හැටි ගොඩක් අපි ස්වයං රැකියා කරන කට්ටියට වගාවල් කරන හැටි පවා අපි කියා දීලා තිනවා අපේ නාලිකාවෙන්. අපේ නාලිකාවත් එක්ක රැඳිලා හිටිය ඔයගොල්ලෝ දන්නවා මුලින්දන්ම අපි ස්වයං රැකියා ගන්න මොන මොන දේවල් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරලා තිනවද මේ වෙනකොට කියලා. ඉතින් අද වක්කපිටියේ පොඩ්ඩක් වැඩ කර කර ඉන්න ගමන් මට හිතුණා මේ දේත් ඔයාලට පෙන්නන්න. මගේ අතේ තියෙන ඔයාලා දන්නවා මේ කහ තමයි තියෙන්නේ. ඉතින් මේ පුංචි පෝච්චි එක 10 උරේක තමයි මේ මම දැම්මේ. ඉතින් ඇත්තටම මේ ඇත්තටම කියනවා නම් මම 10 උරේක දාලා වතුරවත් දැම්මේ නැහැ. මේ මොකද මේ චැනල් වල වැඩ කටයුතු හින්දා මට වතුර දාන්නත් මේවට ගොඩක් වෙලාවට අමතක වෙනවා. ඒ නිසා නමුත් ඔය ඉඳලා හිටලා වැස්සක් යනවා. ඉතින් ඒකට අවශ්‍ය ප්‍රමාණයට වතුර අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් හරි වතුර ටිකක් ලැබිලා තිනවා. ඒකයි ඉතින් මේ විදිහට හැදෙන්න ඇත්තේ. ඉතින් ඇත්තටම මේ ඔගොල්ලන්ටත් පුළුවන් මම මේ වැඩිපුරම කියන්න දැන් ඔගොල්ලෝගේ වත්ත ඉඩකඩ නැතුණාට ඔගොල්ලන්ට පුළුවන් මේ විදිහට පුංචි පෝච්චි එක අර හාල්ුර තියෙන්නේ 10 හාල්ුර ඒක හොඳටම ඇති. ඉතින් 10 හාල්ුර එක මේ විදිහට මේ පස්ටිකකට යට කරලා මේ ඔයගොල්ලෝ දන්නව වෙළඳ පොලේ තියෙන අමුකහ. ඉතින් මේ අර ගොබේ වගේ පුංචියට මතුවලා තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට මේ ගොබේ වගේ මතුවලා තියෙන තැන් වලින් පුංචි පුංචි ගොබ තියෙනවා නම් වෙළඳ පොලෙන් හරි කමන්නේ අන්න මේ වගේ කහ ටිකක් අරගෙන අමුකහ ටිකක් අරගෙන පෝච්චි වලට දාලා ගෙදරට හදාගන්න පුළුවන් ගෙදර කෑම සඳහා. ඉතින් මේ අපේ පැරණි අම්මලා තාත්තලා දන්නෝ අමුකහ අඹරලා ඉතින් තියාගන්නත් පුළුවන් ගුලියක් හදලා. ඉතින් ඒක ඒ සම්බන්ධව ඔයගොල්ලෝ වෙනම පොඩ්ඩක් හොයලා බලන්න ඔහොම තියාගන්නේ කොහමද අමුකහ අඹරලා කියලා. හරිම රසයි කෑම වලට දැම්මමත්. ඉතින් මට අද ඔයගොල්ලන්ට ඕනලා තියෙන්නේ මේ වගේ පුංචි පෝච්චික ගෙදරට උමනා දේවල් ඔයාලට මේ විදිහට පැල කරගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මේ ඇති වෙන්න තියෙන කහ පුංචි පෝච්චික දැම්මේ මෙන්න මේ පොඩි උරේක දැම්මේ මම. මේ උරේක දැම්මේ. ඉතින් මම මේ ආයේ නැවත උරේ පැල කරන්න අවශ්‍ය හින්දා පුංචි අල තුනක් මේ විදිහට ඉතුරු කරගෙන අනිත් ඒවා ආහාරයට ගන්නවා. ඉතින් ඇත්තටම ඔයගොල්ලන්ටත් මේ දේ කරන්න පුළුවන්. ඒකයි මම පැහැදිලිවම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගේන්න කියලා අදහස් කරේ. ඉතින් අපි යමු තව තිනව කහ දාපු පෝච්චියක් ඒකෙත් බලමු. මේකෙත් මම හිතනවා මට අල ටිකක් ගලව ගන්න පුළුවන් ඇති කියලා. ඉතින් අපි ඒකත් බලමු මේකේ අල තියෙයිද කියලා. මේ මම මේ දාලා තියෙන්නේ නම් මේ කෑන් කෑල්ලක් බාග් දෙකට කපලා එක කෑල්ලක තමයි මේ දාලා තියෙන්නේ. හැබැයි මේකටත් මේ වතුර නම් දාන්න මට වැඩි හම්බුන්නේ නැහැ. ඔය ඉඳලා හිටලා තමයි වතුර ටිකක් වැටෙන්නේ. ඉතින් මේ ඔයගොල්ලෝ ඇත්තටම වතුර එහෙම දාලා හරියට මේව හදනවනම් ගෙදරට ඇතු වෙන්න හදා ගන්න පුළුවන් කහ. ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල තාම මිලයි කහ ටිකක්. ඉතින් කහ විතරක් නෙමෙයි ඉඟුරු මෙන්න මේ වගේ මේ ඒතරක් නෙමෙයි මිරිස් පැලයක් තක්කාලි පැලයක්. ඉතින් ඇත්තටම හිටව ගන්න පුළුවන් ගෙදර ආහාරය සඳහා. අපි බලමු මේකේ බඩු තියෙයිද කියලා. මේ විදිහට ඇත්තටම මේ හරි ආසයි මේම දැක්කාම. ඉතින් ඔයගොල්ලන්ටත් මේ විදිහට කරගන්න හරිම ලේසි. මේ බලන්න මම වතුරවත් දාන්නේ නැතුව මේ විදිහට ඇවිල්ලා තියෙනවා. මාර සුවඳයි මේ ගලවති මාරම සුවඳක් කියන්නේ. අර කඩේ තියෙන කහ ඔයගොල්ලෝ දන්නව සුවඳක් නැහැ මොනවත් නැහැ. මොකද ඒවල තියෙන වැඩිපුරම වාම් පිටනේ. ඒක නිසා මේ වගේ තමන්ගේම නිස්පාදනය. ආයිදී සුපිරි තමයි නේ. මේ තව තියෙන කහ හරි බලන්න ඔච්චර මේ
තමන්ගිම දේකට තමන්ට මේ ඔච්චර ආඩම්බරින් තමන් හදාගත්ත දෙයක් තමන්ට පුළුවන්ද මේ ආහාරය සඳහා ගන්න නේ මම හරියට නඩත්තු කරන්නේ නැතුව මේ මේ වගේ ඒවා ටක් ගාලා ඕගොල්ලෝ නැවත පැල කරන්න පුළුවන් මේ මෙතනින් මෙහෙම කඩලා දාලා මේක පැල කරත් ඇති මේ වගේ මේ පුංචි මේ වගේ ගොබ එනවා කියන්නේ අනිවාර්යෙන් පැලේ මෙතනින් හට ගන්නවා මේක ලොකු වලයක් තියෙන්නේ කොහමාර ඉතින් මේ ප්‍රමාණයක් ඇති වෙන්නම කහ තියෙනවා ඔගොල්ලන්ටත් මම කියන්නේ ඉතින් නිකන් ඉන්න එකේ ෆෝන් අතර අරන් ගේම් ගහ ඉන්නවට වැඩිය හොඳයි මේ මේ වගේ පැලයක් කෝච් එක දාලා පැල කරගන්න එක ඉතින් මේ ඔගොල්ලන්ට පේනවා තව මේ මගේ පිටිපස්සෙන් පෝච් කීපයක් තියෙනවා මේ මම එක පෝච් එක දාලා තියෙනවා ඉඟුරු පෝච් එක ඉඟුරු දාලා තියෙනවා මේ ඒ වගේ ඔගොල්ලන්ට දාගන්න පුළුවන් බලන්න මේ ඇති වෙන්න පුළුවන් Tamanta ඇති වෙන්න පුළුවන් මේ ඔගොල්ලන්ට තැල කරගන්න මම මේ පුංචි පෝච්චි දෙක දැම්ම දාලා තමයි මෙහෙම ගත්තේ ආ මේ ඉඟුරු මේ බලන්න මේ ඉඟුරු අපිට දැන් ගලව ගන්න පුළුවන් තත්ත්වයේ තියෙන්නේ නේ ඉඟුරු වලක් තියෙනවා මේක මම දැන් ගලවන්නේ තව ටිකක් තියෙන්නේ අරලා ඉතින් මේ ඇත්තටම පුළුවන් ඔයගොල්ලන්ට මේ විදිහට කරගන්න ඉතින් මේ ගෙදර ඉඩකඩ නැහැ කියලා මේ ඉන්න එපා ෆ්ලැට් ගෙවල් වලුණාත් පුළුවන් මේ විදිහට කෝච් ක්‍රමයට පැල කරගන්න ඉතින් මේ මම හිතනවා ඕගොල්ලන්ටත් අදහසක් එන්නේ ඇති යම්කිසි අපිත් මේ වගේ පුංචි කෝච් එක ගහලි පැලයක් දාගන්න ඕනේ කියලා එහෙමනම් සුබ දවසක් වීඩියෝ එකෙන් අද සමගන්නවා